අයිබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝද ප්‍රතිමෙන් සිරස්තල ගාන වැඩි වෙයි ඇපත් නැති වෙයි රට උකසට අපි වලපල්ලට අපේ ළමයි මහපාරේ උන්ගේ ළමයි රජමැදුරේ අරගල සටන් පාට හා එක්ස්පයර් දුගදහමන කිරිගෙන අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළ අංශ කිහිපයක් මැතිවරණ කොමිසමට කැඳවා තිබුණා. පොලිස්පති රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිද ඒ අතර වූ බවයි වාර්තා වන්නේ. මැතිවරණ වියදම් ඩියාමන පනත මෙවර ජනාධිපතිවරණයේ සිට ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා. මේ අතර ජනාධිපතිවරණය සඳහා අදාළ ඇප මුදල් ඉහළ දැමීමට නියමිතයි. පොලිස්පතිවරයා රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා. ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා මෙම කැඳවීම සිදු කර තිබූ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති RMAL රත්නායක සඳහන් කළේ. කොහොමද ආරක්ෂා සම්බන්ධ කිසි ගැටලුවක් නැහැ වෙනදා මැතිවරණයක් තියෙනකොට ශ්‍රී ලංකා පොලිසිය නිකුත් ආරක්ෂක අංශත් සම්බන්ධ කරගෙන රට පුරාම හොඳ ආරක්ෂාවක් ඇති කරලා දුන්නා වගේම එළඹෙන ඕනම අවස්ථාවකදී ආරක්ෂක තත්ත්වය පවත්වාගෙන ශ්‍රී ලංකා පොලිසිය සූදානම් ඉන්නවා. මුදල් සම්බන්ධයෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ මැතිවරණ කොමිසම් පැත්තෙන් ඒ සඳහා මුදල් දෙන නැහැ අපිට මැතිවරණ කොමසාරිස්තුමාට ඒ වාර්තා ඉදිරිපත් කරන්න කියලා කිව්වා. තාම ඒ සම්බන්ධයෙන් අපි අවසාන විදිහ සකස් කිරීමක් කරලා නැහැ. ඉදිරි සති කිහිපය තුළ සකස් කරලා දෙනවා අපි. මැතිවරණ කොමිසම සම්පූර්ණ සූදානම් සහ ඔබතුමාලා සම්පූර්ණ සූදානම් කියලා කිව්වද ඒක? මැතිවරණ කොමසාරිස්තුමා අපෙන් අපේක්ෂා කරන කාර්යභාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරා. දිවන කුමාර සේතුමා අපේක්ෂා කරන දිහට ඒ රාජකාරී ඉටු කරලා දීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බව මම එතුමා දැන දුන්නා. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මේක ප්‍රථම වතාවට ජාතික සභාව යොදා ගැනීමට අපේක්ෂා කරන්නේ යනුව මේ 2023 අංක 3 දරන මැතිවරණ නියාමනය කිරීමේ පනත ක්‍රියාත්මක කරනවා. මේක තමයි මේ මැතිවරණ විශේෂයෙන්ම අපිට ප්‍රථම වතාවට අලුතෙන් මේ මැතිවරණ සදා ඉදිරිපත් වෙන නීතිය. අප මුදල සම්බන්ධයෙන් ගත්තොත් වාදින කණ්ඩායම් සඳහා 75,000 කුත් දේශපාලන පක්ෂ සඳහා 50,000 කුත් කියන එක 1981 ගණනය කරන ලද මුදලක්. මේ වෙනකොට අපිට එක ප්‍රමාණවත් මුදලක් නෙවෙයි කියලා දැන් සතයි ගරු පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරලා තිනවා මේ අප මුදල සංශෝධනය කරන්න කියලා. අපි යෝජනා කරලා තිනවා ස්වාධින කණ්ඩායම් සඳහා රුපියල් 131 කුත් දේශපාලන පක්ෂ රුපියල් 126 කුත් මේදී රුපියල් ලක්ෂයක් ඇතුළත් වෙනවා. ආපසු ලබා නොදෙන ජනාධිපතිවරණයට ඡන්දෙහි නාමලේඛනයේ වන වසරේද දැන් ඒ ක්‍රියාත්මකද? ඔව් 2024 ඡන්දෙහි නාමලේඛනයේ අපි සාතික කරන ලැබුවා ජූලි මාසයේ 2 වෙනිදා. ඒ අනුව 2024 ඡන්දෙහි නාමලේ තමයි මේ මැතිවරණ සදා ප්‍රතිපාදක කරගන්න සිද්ධ වෙන්නේ. මේ වෙනකොට ඡන්දනාමයට අදාළ තොරතුරු අපේ වෙබ් අඩවියේ සඳහන් වෙනවා. මැතිවරණයේ කිසිසේත්ම සැප්තැම්බර් 17 පෙර පැවැත්වීමේ හැකියාවක් නැහැ. ආසන්නම දිනේ ගත්තොත්, ඉතා ඉක්මන්ම දිනේ ගත්තොත් ගන්නට පුළුවන් වෙන්නේ සැප්තැම්බර් මාසයේ 14 ආසන්න දිනයක්, රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක්. ඒ වගේම මැතිවරණ කොමිසමට ඉඩකඩ ලැබෙනවා ප්‍රචාරණ කටයුතු සඳහා හා නාම යෝජනා ලබා දීම සඳහා උපරිම කාලය දුන්නොත් දින 63ක කාලයක් ලබා දෙන්නට හැකියාව තිබෙනවා. අවම කාලය ගත්තොත් දින 42ක කාලයක් ලබා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ආසන්නම දිනේ ගත්තොත් දින 63ක් හෝ දින 62ක් ලබා දෙන කාලය දිහා සැලකිලිමත් වෙලා එහෙම නැත්නම් ඒ අතරමැදි කාලයක් මත මැතිවරණය ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. කොහොම වුණත් මැතිවරණය ජූලි මාසේ 17න් පස්සේ ඕනෑම දවසක ප්‍රකාශයට පත් වෙන්න පුළුවන්. පහුගිය මැතිවරණ දිහා බැලුවොත් අපිට පේන්නේ මේක අගෝස්තු මාසේ මුල සතිය වගේ ප්‍රකාශයට පත් කිරීමේ ඉඩ කඩක් තිබෙනවා. ඒ වගේම මැතිවරණය සැප්තැම්බර් මාසේ අග වගේ පවත්වීමේ හැකියාවක් තිබෙනවා. මේ පිළිබඳව දින තීන්දු කිරීමේ බලය තියෙන්නේ ඇත්තටම මැතිවරණ කොමිසම. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය powerful people make places powerful අද ලියන්නේ 535 වෙනි ටෙලිවැකිය. ඔබට මතක ඇති 20/22 මාර්තු 31 නේද? එදා තමයි ජනතා උද්ඝෝෂණේ පළමු වෙඩිමුරේ පත් වූ දිනය. ඊළඟට 20/22 ජූලි 9 වෙනිදා. ඒ කියන්නේ අද වගේ දවසක තමයි අර 69 ලක්ෂී ජනාධිපති ගෝඨාභය පැනලා යන්නේ. අපේ රටේ ඉතිහාසයේ ජනතා ඡන්දයෙන් පත්තුණු ජනාධිපතිවරයෙකුව ජනතාවම එකතු වෙලා පන්නලා දාලා අදට වසර 2යි.
හැබැයි අද බොහෝ මාධ්‍යයට මේ දිනය අමතක වෙලා. එක්කෝ අමතක කරලා හොඳේ 3/2 පාර්ලිමේන්තු බලයක් තිබුණු ආණ්ඩුවකට, ධනපති ආණ්ඩුවකට ජනතාවගේ පුරවැසියගේ සක්‍රීය නැගී සිටීම හමුවේ ධන නමන්නට සිදු වූ දවස. එසේ මෙසේ දවසක් නෙමෙයි. මේ දවස සුළුවෙන් තකන්ටත් බැහැ. හොඳේ එහෙම අමතක කරන්නටත් බැහැ. මුලින්ම මේ ජන අරගලයේ විසින් මෙරට තුළ සටහන් කළ යම් යම් වෙනස්කම් ගැන මතක් කරන්නට ප්‍රථම අප එකක් තේරුම් ගත යුතුයි. ඒ තමයි පාලක පන්තිය යනු කවරෙක්ද කියලා. පාලක පන්තිය යනු කවරෙක්ද කියලා නේද? ජන අරගලයට ඒ පාලක පන්තිය වෙනස් කරන්නට සැබෑවටම හැකි වුණාද කියලා සලකා බලන්නටම වටිනවා අද වගේ දවසක. හොඳේ ඇත්තටම පාලක පන්තිය කියූ සැනින්ම එය ඒක වචන නාමපදයක් සේ පෙනුනත් එය සැබෑවටම බහුවචනයක්, බහු පාර්ශවයන්ගේ එකමුතුවක්. හොඳේ බහු පාර්ශවයන්ගේ එකමුතුවක්. දැන් එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන පෙරමුණ නේද? මේ පක්ෂ 4, එහෙමත් නැත්නම් පක්ෂ 2ක, එහෙමත් නැත්නම් පක්ෂ 3ක නේද? ඒ අයගේ කලවම් වීමකින් තමයි සෑම විටම මේ රට පාලනය වෙලා තිබෙන්නේ, අදත් පාලනය කරමින් සිටින්නේ. හොඳේ මේ බොහෝ පාලක පන්තිය, මේ බොහෝ පාලක පන්තිය මතක තියාගන්න, සිංහල පැලැන්තියෙන් තමයි පැවතෙන්නේ. මේ අය පාලක පැලැන්තිය ලෙස ක්‍රියා කළ සහ ක්‍රියා කරන මේ සමස්ත කාලය තුළම කිසිම දාක, මතක තියාගන්න, කිසිම දාක හදවතින්ම ප්‍රතිසංස්කරණවලට අවංකව සහභාගි වෙලා නැහැ. ප්‍රතිසංස්කරණවලට අවංකව සහභාගි වෙලා නැහැ. ඒ වගේමයි ප්‍රතිසංස්කරණ අවංකවම පිළි අරගෙනත් නැහැ, ක්‍රියාත්මක කරලත් නැහැ. ඊට කදිම උදාහරණය මේ ජන අරගලය. හොඳේ බොහෝ අය හිතන්නේ ගෝඨාභය රජයේ සමයේ අර පටන් ගත්ත ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, විදුලි කප්පාදුව, පොහොර හිඟකම ආදිය නිසාම ජනතාව පාරට ආවා කියලා. හොඳේ ඒත් යථාර්ථයට වෙනස්. එදා අරගලයේ අභ්‍යන්තරය ඇතුලේ දිස්සුණු සටන් පාට අද බොහෝ දෙනෙකුට අමතක වෙලා තිබෙනවා. විශේෂයෙන් පාලක පැලැන්තියට හොඳටම අමතක වෙලා. හොඳේ හොඳටම අමතක වෙලා. හරිය යන්න කිව්වේ ප්‍රින්සිපල්ට අසුනේ ගුරුවරු. හොරා කාපු ආණ්ඩුව ගෙදර යනු. අපේ මුදල් උන්ගේ ගිනුමේ. හොරා කාපු සල්ලි එළියට දාපියව්. රට කෑවා ඇති දැන් ගෙදර පලයල්ලා. ජනතාව හාමතේ පොලිමේ, උන් රජ ගෙදර රජ සැපේ. රට උකසට අපි වලපල්ලට, උන් රජ ගෙදරට රට බල්ලට. උන්ගේ ළමයි රජමැදුරේ, අපේ ළමයි මහපාරේ. අලුත් ආරම්භයක් අපට දියව්. දූෂිත පාලකීන් පන්නමු, පවුල් වාදේ හකුලා ගනු, රාජපක්ෂ පවුල ගෙදර යවමු. මේසා විශාල සටන් පාට ඇසුණු අරගලේ අපිට තාමත් මතක තියෙන්නේ බැසිල් 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 සහ කපුටුකා කාක්කා කියන නේද? ආන්ගේ ටික විතරමයි. හරි, ඔව්, මේ සටන් පාට ඇතුලේ ගැබ් වෙලා තිබුණු යථාර්ථය අදත් එසේම පවතිනවා. හුදෙක් ගෑස්, විදුලි, ඉන්ධන පෝලිම් නැති වුණාට අද ජනතාව එක්තරා විදිහක මේ ස්වයං කට්ඩවුන් එකකට ගිහිල්ලා ඉන්නේ. කනවා වෙනුවට ලෙවකන්ට පුරුදෙලා ඉන්නේ. ආර්ථිකය මේ එකම පාලක පැලැන්තියක් විසින් අදත් උරුම කරගෙන පාලනය කරනවා. හොඳේ ඉතාම පැහැදිලිව අදත් මේ රටේ බලය තියෙන්නේ අර්බුද නිර්මාණය කළ, ඒවා සුළු කලකට ආපහු යට යවන, නැවත උඩට ගේන, රට සුකිත මුදිත බව පෙන්වමින් ඉන්න ආන් ඒ පාලක පැලැන්තිය අතමයි. ඇත්තටම අරගලෙන් හරි පාඩමක් උගත් පාලකෙන් නෙවෙයි අදත් ඉන්නේ. මේ ඉන්නේ අරගලෙන් පාඩම් ඉගෙන ගත්තේ නැති සෙට් එකක්. තව ටිකක් ඉන්නවා අරගලෙන් වැරදි පාඩම් උගත්. හොඳේ අපේ රටේ විකෘති ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදි කරන ලෙස අරගලේදී කළ ඉල්ලීම වෙනුවට තව තවත් ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කරමින් මේ පාලකින් සෙට් එක ක්‍රියා කරනවා දක්නට පිළිවෙල වන්නේද? එකක් මතක තියාගන්න, අර මේ එක්ස්පයර් ඩේට් එවත් කල් ඉකුත් වීමේ දිනේ ඇත්තේ කිරි පැකට් වලට විතරක් නෙවෙයි. හොඳේ සෑම මිනිසෙකුම ශාරීරිකවත් මානසිකවත් අකර්මණ්‍ය වෙනවා, හර්ධ වැඩ බැරි වෙනවා. ඒ කියන්නේ කල් ඉකුත් වෙනවා. ඒ වගේමයි ව්‍යවස්ථා කඩමින් බලයේ සිටින්නට උත්සාහ දරන උන්දලා, හර්ධ ඒගොල්ලොත් කල් ඉකුත් වෙනවා. කොහොම ගත්තද මේ රටේ අද සිටින පාලකයන්
කල් ඉකුත් වී ඇති එක්ස්පයර් වී ඇති බව අද ටෙලිවැකීන් මතක් කරන්නේ. කිරි නරක් වුණාම හුදෙක්ම දුගඳ සහ පල්ගඳ විතරයි දැනෙන්නේ කියලයි. හොඳේ උදැසන පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.